නමුෝ බුද්ධාය අදත් ඌවෙල්ලස්සේ දහම් සිසිල සදහම් වැඩසටහනින් ඔබාප මේ හම්බ වෙන්නේ ඉතින මේ දහම් වැඩසරහන පටිකත කරන සුන්දර භූමයට ඇත නැගෙනහිර පැත්තිගට පේනවා නමුුණු කුල කන්ද නමුනුක්ල කන්ද කලිකයන්නේ ඉන්දක දෙවියන්ගේ විමානය ඉදක දෙවියන් කෙලකයන්නේ බදුරජණන් වස සියසිින්දුටු දෙවිකෙනෙක් මුතියංගනයේ ආරක්ෂා කරන ආරක්ෂක දෙවියෝ බුදුජණ වහන්සේ දුට බුදුරජාණ වහන්සගේ ධර්මශවනය කළ දෙවිවුරන් ප්‍රදේශයක්. ස්තිරවම ඒ ප්‍රදේශීදලා මේ දහම්සිසල ලෝක පුරා විස්සරෙන්න්නේ පැතිරෙන්න්නේ. එසාම මේ මෞරට පෙම්බඳෙන පෙරිස ඉන්න අතවත් විදිරටවල් වල. බහමාසහි පදිංච පිරිසක් තමයි, අ මුළ පවලමකතු වෙලා උතුම් ධර්මදේශනාව ධර්මදානය කැට ගෙනෙන්නේ. ඇති මුලින් අපේ ධර්මදේශනාවට කලින් භාග්‍යතුන් වහන්සේට වදනා කරමු, පුෂ්ප පූජා කොට ඒවගේම දේශකෑණන් වහන්සේට අපි ආරාධනා කරමු වන්දනා කරලා දැත්තට්ට පූජා කරලා මේ උතුම් දේශනීට නමෝබුද් නමෝබුද්ධය නමෝබු්ධාය නමෝබුද්ඩා නමෝබුද්ධා නමබුද්ා නමෝබුද්ධා නමු නමුබුද්ා බහමාසහි පදිංජි පිරිස්ස වෙනුවෙන් ගෞරු නිසාවාමන් වහන් සිට වන්දනාකොට ආරාධනා කළේ මේ කුමල්වෙල ශ්‍රීබෝධි පරුවතිය සංගෝපස්ථානය කරන තාත්තකකිෙනෙක් ැ ගෞර මන් න්සට තු දේශ ාදා කරනවා වසර සාමීණි සදුුසාදුුසාදුු නම්මෝතස්සේ භගෙවෙතුවර හතුෝ සම්මා සම්බදස්සේ නම්මතස්සෙ භගෙවතු අර හතුෝ සම්මා සම්බද্ධස නমතස්ස බගවত අර হাতෝ සම්මා සම්බද্ධස බුද্්ধাන් සරනං ග්ඡමි ගම්্මන්සරනං ග්ඡමි සගන්साන ගक्षම दुතිপিी බුद্धන් ගச்சම दुතිपी දමන්साන ගச்சම दुතිपी සගන්साන ගச்சම MP බुदධන් gaச்ச தපදම sa ga தMP සangan sa gaक्षஞ்ச स මම සතුම්මැරීමෙන් වැලකීම නම්මෝ සිල්පදේ සමාදන් වෙමී සොරකම්කිරීීමින් වැලකීම නම්මෝ සිල්පදේ සමාදන් මෙමී වැරදිකාම සේවන්නෙන් වැලකම නම්මෝ. සිල්පදේ සමාදන් වෙමි බොරුකි මින් වැලකම නම්මසිල්පදේ සමාදන් වෙමි මත් පැන් හා මජ්ජ්‍යභාවිතෙන් වැලකම නම්මසිල්පදේ සමාදන් වෙමි උතුම් තිස්සාරන සහිත වූ මාසමාදන්නුමසීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලව සුගතිය පිණිසද නිවන් අවබෝධය පිණිසද. උපකාරවිවා සාදුු සාදුु සාදුු නමස්කාරවවා බුදුරරුවනට සෙමදා බු්හිමි සරනයාමි නමස්කාරවිීවා දම්රුවනට සැමදා සදහම් සරනයමි නමස්කාර වේවා සංගරුවනට සැමදා මහාසංග සරනයමි නමස්කාරවේවා තුනොරුවනට සැමදාතිසාරනසාරනයමි සාදුු සාදුු සා ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්හත්නි මේ විලාම අපි සූදානන් වෙන්නේ අපගේ භාග්ගත් බුදුරජාණන් වහන්ස දේශනාකට වදාල තු බුද්ධ දේශනාවක් ශ්‍රवණය කරන්න සාමාන්‍යයෙන් අපි හමෝමදාන්නවා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයට පත්ද්දිමුණ ලෝකම අවබෝධ කරගතා විශේෂය මනුස්्यයන්ගේ ස්වභාවෙනුත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කලා එ तोොටද අපි මනුස්සලෝක ඉපුදුුණනාට මනුස්සේක් විදියට අපිට අපි වන්දුුන ගන්නත් තමාරුයි අපිත් එක ජීවත්වෙන අනිත් මනුස්සයෙන් අඳුන ගන්නත් තමාරුයි සාවානය අපි ජීවත්වෙන් ඒ විදිහට නමුත් භාග්‍ය බුදුරජාණන් වහන්සගේ ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේ තමා වඳුනගන්න විදිහත් අපිට දේශනා කරනවා ඒ වගේම මනුස්්‍යයන්ගේ ස්වභාවයන් සහ මිනිස්සු ගැනත් අවබෝධ කරගන්න ධර්මය දේශනා කළ ඒ වගේ බුදුරජාණන් වහන්සේ ධර්ම අවබෝධ කරපු අය ධර්ම මාර්ගය යනගේ ස්වභාවෙනුත් තේරුම් ගන්න විදි අවබෝධ කරගන්න විදි ධර්මය තුළින් අපට කියල දුන්නා ඒවගේ බුදුරජාණන් වහන්සේ මේ උපමාවක් ඇසුරු කරගෙන ධර්මය පුරුදු කරණයව කොටස් කරලා පෙන්නනවා මේ දේශනවිදී මේ දේශනාවේ නමතිබෙන්නේ උදකූපම පුද්ගල සූට්්‍රය කියලා ඒකයන්න මේ ජලය නැත්තන් දිය උපමා කරලා පුද්ගලයන් ගැන වදාළ දේශනාව කියලා. ඒකාල බුදුරජාණන් වහන්සේ වැඩහිටියේ සැවැත්නුවර ජේද වනාරාමි බුදුරජණන් වහන්සේ වදාලා පින්වත් මහනන මේ ලෝකයේ මනුස්යන්න පුද්ගලවිින් හදදන දකින්නින්නවා දැ මේ දේශනාවද මේ මනුසු ලෝක ඉන්න හැමෝම බුදුරජාණන් වහන්සේ කොටස් හතකට කල්ල පෙනනවා මිනිස්සු ඒ විදිර බුදුරජන් වහන්සේ මේ මනුස්්‍යයංග වර්ග කරන එක ඒයන්නේ මේ මිනිස්සුන් බෙදලා පෙන්නන එක නො එක් කාරෙන් කරලා තියෙන ඒක දේශනාාව තියෙන බුදරේන්වාස මනුස් ලෝක මනිස්සු කොටස් හතකට කරලපින්නනවා ඒක දේශනා කරනවා පංවත් බානන මේ ලෝක පිරිසක් කින්නවා අදුරෙයි දලා අඳුරටයනවා පළවිනි පිරිස දෙවනි පිරිස අදුරේ දලා ආලෝකේටය නවා. තුංගෙන පිරිස ආලෝකයිඉදල අදුරටයනවා හතරණ පිරිස ෝකින්ද ආ ලෝකට යනවා එතකට මේ ලෝක ජීවත්වන හැමෝම මේ හතරට අයිති ත භාගතුන් වහන්සේ වදාල අදුරඉඳල අදුරටයනවා කියන්නේ තමන් බොහොම දුක්කදාය ගොපතක් ලබාගෙන මනුස්සොලෝකෙ සැපවත්උපතන්නේ කරන්නත් පවම වැඩ එතොට ලැබුණ උපතත් දුක් සහිතයි තමයි යන්නේ තමන් කරගන්නෙ අය පහු දුක්ක දින්න වෙන දේවා සහ බරණෙන්මතු දුගතියට රයා කවුද අදුරෙන් අඳදුරටයනු වගන බුදුරයන් වහන්ස වදාල් අඳුරෙන් එලිටයනො ආලෝකයට එතමයි තමන් ඉපදින පරිසරය බොහොම දුක් සහිතයි ඒකන්නේ බුදුරන්නෝන් විස්තර කරනවා කන්න බොන්ඩනෑ අදන්න පලදින්නනෑ ඉට පස් යාත පයවල රෝග මේ වගේ ගොඩා ප්‍රශ්න තියන තැන උපදන්නේ සරීරය ගත්තත් පරිසරේ ගත්තා හැබැයි එයා තමන් ජීවිත තමන් පුළුවන්ගෙදියට පුුණණ ධර්මයන් රැස්කරගන්න දස කුසල් කරනවා ුදුරයෙන්න් වොස වදාලයා අදුරෙන් එලියටයනම් එයා ඉන්න තැන දුක්කදායක වුණනාාට දවසින් දවස යන්නේ සැප සහිත ලෝකයකට ඉරබස් බුදුරයෙන් වස වදලා හතරය පුද්ගයා ආලෝකන්ද ලඳුරටයනවා තමන්ට ලැබෙන ජීවිතය බොහොම සැපවත් ජීවිතයක් පරිසරයත් සැපවත් සරීරයේ ගත්තා සැපවත් මේ හැම දෙයක්ම බොහොම සැප සහිතයි හැබැයි භාගතුන් වහන්ස දේශනා කරන අයා මගත කරන්නේ අකුසල් කරනු සත්තු මරනෝ රගන් කරනවා අප පිනත් දහමක් කරගන්න පව් කරනවා එයාට ලැබුණු ජීවිතය සැපසාගත වනාට ගමන් කරන්නේ අදුරු ලෝකයේකටයි පව් කරගෙන එයා මේ ලොුවකින්න තුන්ග නි කෙනා හතරනිි කෙන බුදුරජාණන් වහන්සේ වදාලා ආලොුවෝකන්ද ලාලෝකයට ගමන් කරනු උපදින තැන සැප සහිතයි ඒ හැම දෙයක්ම දුක් විදින්න නැතිවිදියට පරිසරයඇදිලා තියෙන තමන් කරගන්නත් හොදදේව භාගතුන් වහස වදාල ඉන්නෙත් ආලෝකය තුළ යන්නෙත් ආලෝකයට එතට දැම් බලන්න ඒ දේශනාමදී අපිට පැහදිලිව පේනවා මනුස්සුලොක ජීවත්තෙන මිනිස්සු කොට හතරකට පෙන්න නොයි හතරට මේ හැම්මෝමයිති කවරුත්ඒකින් ගැලවුණු පිරිසක් නෑ ඒවගේ මේ බුදුරජණන් වහන්සගේ දහම තුළ බුදුරජණන් වහන්ස මේ වංකරල වෙෙන් කරල පෙන්නවා රිම පුදදු විදිරේ ගැන මනිස්සුන්ගේ තියෙන ගති ගුණත් එක්කම වෙන් කරනු. ඉරවස මිනිස්සුන්ගේ තියන අවබෝධිත් එක්කවෙන් කරනු මෙහෙම මේ දේශනාවදත් එහෙම තමයි භාගගත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුදුරණන් වහන්සේ දේශනා කරනවා පින්වත් බහන්නේ මේ ලෝකයේ පුද්ගලයෝ හදදින දකින්න ලැබෙනවා. පළවෙනි කෙනා තමයි වතුරට වැටුනොත් වැටුණනා විතරයි ගිලෙනවා අය ගොඩෙන්නේ පලවෙෙනගෙන වතුරට වැටනවා එහෙම්ම ගිලිල යනවා අය ගොඩයමක් නෑ ඒක බුදුරජන් වහන්සේ පුද්ගලය දේශනා කරන පලවෙනි කෙනා. දෙවිනි කෙන බුදුරයන්වා දේශනා කරනවා වතුරට වැටෙනවා වතුරේ ගිලෙනවා අය පහ උඩට එෙනවා අයි ගිලෙනවා එකවතාවක් පමණක් උඩට ඇවිල්ලා පෝක්ලයිඳ අයපහෝ් ලෙනවා පිම්ම දිටම ගිෙනවා අය ගොඩේම නෑ එකවුද දෙවනි කෙනා රවස් බුදුරජයන් දේශනා කරනවා තුන්ගෙන කෙනා වතුරෙන් උටට එනවා හැබැයි ගිලෙන් නෑ පීනන්නන්න ඔය වතුර පාවි පාාවඉන්නවා ඒ තමයි තුන්ගෙන කෙනා හතරනි කෙන බුදුරජාණන් වොහස දේශනා කරනවා වතුරෙන් උඩට එෙනවා හොදදට වටපිට හැරිලා බලනො. හොඳට එයා ඔලුව අහරලා බලනවා වටහිපිට දූපතක් තියෙනවද කිය. ඊට කලින් කෙනම වටපිට හැරීමන්නන්නේ වතුරෙන් උඩටන හයි ඉවා දූපත් තියෙනවා දඒ කතාන්නේ ඒ හතරනි කෙන වතුරෙන් උඩටැයිල වටපිට බලනවා. ඊර පස් බුදුරයන්වා දේශනා කරනවා ඊළඟ කෙනා වතුරෙන් උඩටයෙනවා ඇවිල්ල වටපිට බලනවා පස්සන කෙනා පීනන්න පටන්ගන්නවා ඇයි වටපිට බලන්න කෙනාට දූපතත් තියෙනවන පේනවා එතර වතුර අන්තුර දකිනවා දූපතර ගොඩවෙන්න පීනන්න පටන් ගන්නවා බුදුරජාණන් වොහස දේශනා කරන ඒ තමයි පස්සනි කෙනා ඊලය කෙනා වතුරෙන් උටේනවා වටපිට බලන්නවා දූපත දකිනවා පීනන්ඩ පටන් ගන්නවා දූපත ළඟටම පිනලා තියෙනවා දූපත පේනතෙක් මානී ඉන්නවා එකන ළඟටම ගිහිල්ල ඉන්නේ තාම දූපතට ගොඩ වෙලා නෑ ඒකවැනි කෙනාද හායවෙනි කෙනවා. ඉර පස්ස බුදුරජයන්වා දේශනා කරනවා වතුරෙන් උටට එනවා වටපිට බලනවා පීනන්ට පටන් ගන්නවා ීනගෙන යනවා දූපතට ගොඩවෙලා වාසය කරන දැන් ඔය තමයි පුද්ගලයන් හද දෙනා එද හයදනයෙන් ඉන්න කොහේද වාතුරේ එක් කෙනයි දූපති එතකොට හොඳටම ආරස්සාාව තියෙන කාටද දූපතර ගොඩ වනු කෙනාට ාගත් බුදුරජණන් වහන්සේ මේ පුද්ගලයන් හදදිනා ගැන දේශනා කරලා එක ධරමයට ගලපනො පලවෙනි කෙන කවුද වතුරට වැටනොත් වැටුණා ගිලිලම යනවා ගොඩේ එමක් නෑ උඩ එන්නේ බුදුරයන් වහන්ස වදාල අන්නේ වගේ මහරනි මේ ලෝකයේ ඇතැම් පුද්ගලෝ ඉන්න ම මනුස්සුලෝකි පුදදුන මිනිස්සු ඒකාන්ත කලු පැහැයින් යුතු අකුසල ධර්මයන්ගෙන් සමංවිත වී ඒ කියන්නේ පව්ම විතරේ පිනත් දිහා හැරිලවත් බලන්නේ ඒකාන් ඒකාන්තකන්නේ පවු් විතරේ අකුසල කරන්න ගයොත් අකුසල් කරනවා පව්කරන්න ගොත් පව් කරනවා පිනත්දික් හැරිල බලන්නේවත් ඒන්නේ තන්නේ කරම මිත්‍ය අදෘෂ්ටික මිත්‍යයා දුෘෂ්ටික නිසා පින්පව් පිළිගන්නේ සත්තු මරණවා හොරකංකරනවා වැරදිකාම සේනය කර මේ ඔක්කොම දේවල් කරගින්වා අකුස්සල ධර්මයක්න්ම තමන්ගේ ජීවිතය තියෙනෙ. භාග්‍යත් බුදුරජණන් වහන්සි වදාලා අන්නේ ඇයට තමයි කියන්නේ වර ගිලෙනවා ගිලු නොත් ගිලු නමයි අය ගොඩේ වන්නේ ඒ කියන්නේ වතුරට වැටුණ ගිලුණ හවදේ තන්නේ කර අකුසල් තුළම ජීවත්වෙන මිනිස්සු එතර දැම් මේ ජීවිතත් අකුසල් කරගත්තා මේවට විපාක් වශයෙන් තවතනකටයයි ඒයන්න පින් කරන්න පුළුවන්තනකටනවෙේනි ද මනුස්ු ලෝකෙන්ක කෙනෙච්ච ත වෙලා ප්‍රේත ලෝක පන්න තයි පින් කරගන්න පුළුවන්තරන්න වී තිරිසන් ලෝක පින් කරන්න පුලුවන්තරන්න වවී එ එතොර දවසින් දවසමකද වෙන්නේ පහලට 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 පිනණ ඉවර වී යන ගිලෙනවා බුදුරජණන් වහන්ස වදාලා එයා තමයි පලවෙෙන කෙනා තොට බලන්න ලෝකේ ගොඩාකයිඉන්නේ එහෙමයි තැ තනි කරම අපි ගත්ත මිත්‍ය දුෘෂ්ටික රටවල් පිටින් ති ගෙවල් පිටං වෝ පුද්ගලයන් නමේ ගම් පිටන්නේම සමා රටවල් තියෙනවා මිත්‍යා දුෘෂ්ටියය විතරයි තියෙන්නේ ඉතර බලන්නේ රටම හටේ ජීවතන මනිස් වවතතුරට වැටුනොත් වැටන විතරයි කියෙන ගොඩ ර භාගතුන් වහන්ස දේශනා කරනවා මේ තමයි දකින්න ලැබෙන පලවිනි පුද්ගල පිරිස තැන් ලෝක වැඩිම ඉන්නේ කවුද මේ පිරිස. ඉරබස් භාගත් බුදුරජාණන්ොහස දේශනා කරනවා දෙවැනි පිරිස තමයි කියනවා දෙවෙනි පුද්ගලයා තමයි කියනවා වතුරෙන් උඩටනවා හැබැයි උඩ ඉන්න බෑ වරක් උඩ ටැවිල්ලා අය පහු ගිලනවා එහෙම පිරිසගුත්තිවා ඒ තමයි බුදුරජණන් වහස දේශනා කරනවා ඔන්න කෙනෙට්ට මනුස්සලුවක ජීවත්වෙනකොට ධර්මය හන් ලැබෙනවා ශ්‍රද්ධාව ගැන පවට ලැජ්ජාව ගැන පවට බය ගැන වීරිය ගැන ප්‍රජ්ඥාව ගැෙන හන්ඩ ලැබෙනු දරමොකද කරන්නේ එයා දැ තමන්ට කල්්‍යයෑන මි්චේ බුණ ගැහිල ඒ කියලා දෙනකොට බුදුර ජන්නවා දේශනා කරනවා එයාටම හිතෙනවා. අ ශ්‍රද්ධ වැතිකරගන්න තිබබන හොදයි තැන් ශ්‍රද්ධාව ගැන කියනකොට බුදුරජණන් වහන්ස ගැන කියලා දෙනකොට ධර්මය කියලා දෙනකොට සංඝය ගැන කියලදනකොට එයාට හිතනවා අනේ ශ්‍රද්ධාව ඇතිකරගන්න තිබන හොදයි නේද කියලා එයා හිතනවා. එර බස්සේ ට ලැජ්ජහ ඇති කරගන්න තිබ්බනං හොදයි නේද කියලා එයා හිතනවා පවු්කරන්න බය ඇති කරගන්න තිබනං හොඳයි නේද කියලා හිතනවා පව්වලින් නිදහස්සෙන වීරී ඇති කරගත්ත නම් හොඳයි නේද කියලා හිතෙනවා ප්‍රඥ්ඥාව දියුණු කරගන්න එක හොඳයි නේද කියලා හිතන දැම් මේවාට මනවාද කියන්නේ සේක බලනි ධර්මය හැසරෙන කෙනෙට තියෙන හයිියමින් වෙනහයියක් නෑ බලය එකයිඒ සේක බලක සේක කියන්නේ ධර්මය පුරුදු කරන කෙනාන එතට පුරුදු කරන කෙනාට තියන බලය දැන් රාතන් වහන්සේට කියනම කක්ද අසේක තකට රාතන් වහන්සේලා පුරුදු කරලා ඉවර ය පුරදු කරන් දෙයක් නෑ එතිනින් මෙහා ඉන්න ඔක්කොම කව්ද අසේක මෙසේක ධර්මය පුරුදු කරණයි එතට ධර්මය පුරුදු කරණට තියෙන බලය තමයි මේ සේක බලක එට අදටෝන හයියක් ඒ පාර යන්න ඇතද මේ මනුස්ුලෝක අප ජීවත්වන මේක අන්න අපට බලයක් තිබ නැත්තන් ඒම හයියක් තිබුණ නැත්තන් කර යන්න බෑ එතකොට ඒ ධර්මය පුරදු කරන්නට කෙනෙට තියෙන බලය තම බුදුරජන් වහන්සගෙන තියෙන පහැදීම ඒක තමයි ශ්‍රද්ධ බලයකය එ පස්ස ඒ ධර්වාරය අනගෙනට තියෙන බලයත් තමයි පවට තියෙන ලැද්ජාව ඒකයාට තියෙන බලයා පව් කරන්න තියෙන බාය එයාට තියන බලයා පව්වලින් නිදහස්සන වීරිය එයාට තියන බලයා කුසල් දහම් පිළිබඳ ප්‍රज්ඥාව එයාට තියන බලයා තින් මෙට උන්න දැන් කල්්‍යන මිට්්‍රේන් රහා මේ ධර්මය ඇහෙනෝ එහනකට එයා කල්පනා කරන අනේ මේ ඇතිකර ගන්න තියෙනවන කොච්චර හොදයිදි කියල හිතෙනවා හිතලා එයාට නමුත් එහෙම හිතලා යම් හොඳ දෙයක් ජීවිතය පුරුදු කරගන්න උත්සාහ කරාට සද්ධාව දිගට පවත්ත ගන්න බෑ පවට ලැජ්ජාව දිගට පවත්ත ගන්න බෑ පවට බය දිගට පවත්ත ගන්න බෑ වීරිය දිගට පවත්ත ගණඩ බෑ ප්‍රඥ්ඥාව දිගට පවත්ත ගණ්ඩ බෑ මොකද වෙන්නේ ආය පහු පිරිහිලා යනවා බුදුරයන්වාද වදාලා වතුරෙන් වුට ආවා අය පහු ගිලනා පිරිසක් කන්නවල දැන්න්න බලන්න කල්්‍යෑන මිට්‍ර සේවනයක් තියෙනකන් තමන් හොදට ඉන්නවා. ශ්‍රද්ධාවන් ඒවගේම පවට ලැජ්ජාව බය මේ ගුණධර්ම දියුණු කරගෙන ඉන්නවා ඉර බස්වන කල්්‍යෑන මිට්‍ර සේවෙන නැතුවන ගමන්ගේ මොනවර් ැතිල යනවා ඒති බුස් ශ්‍රද්ධාවර නැතියෙනවා පවට ලැජාාවර් ැතියෙනවා පවට බයර නැතියෙනවා අය පහු පරණ ලෝෝකටම ඇදගෙන වෙටනවා. ඒ බයින්නේ තැ පව් කරකර දල අකුසල් කරකරඉදල කෝමරි බණටිකක් හලා මෙහෙම කරන්න තිබ්බලං හොදයි කියල හිටියට ඇවිල්ල හිටියට ඉඩවෑ ඊට පස්සමගත කරන්න ආයා ඒ ලෝකෙටම යනවා භාග්‍යතුන් නොහස වදාලා වතුරෙන් උඩටආවා හැබැයි ආගිලනවා එ පිරිසක්න්නවා දැන් අපි මේක අපි තේරුම් ගන්න ඕනි දැම් මේ තමයි මේ ලොවක ජීවත්වන පුද්ගලයන්ගේ ස්වභාවේ ැ අපි මේවට ඕනු තරම් උපවා තියනු. අපි දැකලාත් තියෙන. එතකොට දැන් අපි හිතුවට මේ ඔක්කොම මෙහම වඩෝනකි හෙමිකක් නෑ. දැම් බලන් පිරිසක් ගිල්න්න එකන උඩට එන්න වන්නතුව ගිල්ලේනවා. තා පිරිසක්ඉන්න උඩට එක වතාවක් ඇවිල්ල අයපහු ගිලෙනු. දැඒමයි ගොඩා කන්නවා අයකන්නේ තමන්ගේ ජීවිතය යහපත් කරගන්න හොඳයි කියලා හිතලා යම් කාලයක් එයා කල්යාෑන මිට්‍රෙන් හරි මුණගැහිල්ලා ඒ දේවල් පුරුදු කරලා ඊර පස්ස මකද වෙන්නේ ඒවා තෑරුණ ගමන් තමන්ගේ ආර පාරණ ගතීම ත පරණ පුරුදු කරව පෞ්ටිකම කරගෙන ඉන්නවා. එතර භාග්‍යතතුන් නොහස්ස වදාලා වතුරෙන් උඩටාව අය පහු ගිලුණා. යා කවුද දේවනි පුද්ගලය. දැන් ඒය ගොඩේ පිරිසක්කින්නවා. පලමවිනි ගොඩේ තමයි වැඩීම පිරිසසින්න ලක ගිලුනොත් ගිලන කිය නයි ඒගෙන බුදුරයන්ම් දේශනා කරන්නේ නියපොත්තර පස්්ටිකක් කරගෙන මැරැ මිනිස්සුන්ෙන් නැවත මනුසලෝක මෙචර එන කියලා මහපොලෝ වගේ පිරිසක් අපාාවල උපදිනවා කියලා ඇයි හේතුව මේ ස්වභාාවේ තමයි විනිස්ලෝක තියෙනෙ ගලි නෝ උඩ දෙන්න බෑ දැ එතකොට සා එක තැක යෙන බුදුරයන්වා දේශනා කරන දෙැන්නවේ කෙනෙක් සැඩ පහරක උටට පීනනවා කියන අපි වතුර පාරක් වේගෙන් පහලට ගාගෙන යද්දී කෙනෙක් සැඩ පහර උඩට පීනවා ඒකට බුදුරයන්වා දේශනා කරන්න උද්දන් සෝත කියලා එකයන්නේ සෝත කියන සැඩ පහර සැඩ පහර මෙහාට යන්නන්නේ මෙයා උඩට පීන ගැරිනු එක ඒසි පාසුද යන්න වේනි එතර බුදුරයන්වා දේශනා කරනවා ඒක තනි කරම කරන්නේ කෙනෙක් වීරී හිතල බලන්න හමක උඩට පින කෙන පොඩ්ඩක් හරි වෙලා අතර උනොත්මක වේන්න ආඒ ටිකර පහල්ට යනවා. එදර ඒ වීරිය හැම තිස්සම තියාාගත්වොත් තමයි එක තැක හරිඉන්න පුළුවන් උඩට යනවා ගැසේ වෙතා ඒම අපි පොඩ්ඩක් හරය මට බෑ කියලා පොඩ්ඩක්හරි වීර අතැරයොත් ඒක තමන් අතාරින් අතාරෙන්න්න තමම් පහල්ට යනවා. අනික තමයි ඒ වගේ සැඩ පහරක ඉන්න වැඩිපුර උඩට පීන නයද පහට ගාගෙන යනයි ගාගෙන යනයි එත ගොඩාක්ය පහට ගාගෙන යනකොට එක්කෙනනෙක් තර ඩට පීනනකොට එයාට උඩට පීනන්ට දෙන්නතු උප දෙෙස් දෙනයි ඕන තරගන ඔබ මේ මොකක්ද කරන්නේ ඔබ මේ කොහට දෙයන්නේ ඕක කරන්න පුළුවන් දෙයදද කියලා අදිනෝ ඊට පස්සමක දෙන්නේ එයා යම් වෙලා කුත්සහ ඇති ඇතැරියොත් ඒ වෙලාවිඳලා එ පාලට එ ඒ වගේතම අර වතුරෙන් ගඩිට එනවා ආවට ආය පවන දැංවන්න බලන්න සහරයින්න කල් ෑ මිට සිං හහිමඉන්නවා යියර පා ිට් හ හ ේ ඊර පස්සමද කරනන්න කල්්‍යයාෑ මිට්ට තැරල යි අර පා මිට් කොට යනවා. ඒයට පස ිම යනවා භාගතුන් වහන්සේ වදාලා ය දෙවිනිි කෙන තුංගනි කෙන බුදුරයන් දේශනා කරනවා කෙනෙක්කින්න අතුරෙන් ඩට එනවා ඇවිල්ලා මතුවයී මතුවෙලා වතුරේ පාවිවීන්න යටයන්නෙත් නැ පීනැ ත්නේ ඔහෙ ඉන්නවා වතුරේ බුදුර යන්නවා දේශනා කරන ඒ තමයි කෙනෙක්ඉවා කෙනවා එයා කල්පන කරනවා ශ්‍රද්ධ වැතිකරගන්න එක හොඳයි බනාහලාර විදියට ඊට පස්සේ පවට ලැජ්ජා ඇතිකරගන්න එක හොඳයි පවට බය ඇති කරගන්න එක හොඳයි පවුලින් නිදහස්සෙන් වීර ඇතිකරගන්න එක හොඳයි. ප්‍රජ්ඥාව ඇතිකරගන්න එක හොඳයි කියලා ඔහු කල්පනා කරනවා. කල්පනා කරලා ඉතින් ඔන්න ඒවා පුරුදු කරන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්ස දේශනා කරනවා. ඔහුගේ ශ්‍රද්ධාව පිරිහෙන්නේ. අර කලින් කෙනගමකද වෙන්නේ. පිරිහෙනවා. සද්ධ පිරිහෙනවා පවට ලැජ්ජාව පිරිහෙනවා පවට බය පිරිහෙනවා ඒ පී මෙයාගේ පිරියෙන්න හැබැ බුදුරජණන් වහන්සේ දේශනා කරනවා වැඩෙන් නත්න එක තන ශද්ධ වැඩිල දියුණ වෙලා ඉස්සරහට ය නිත්නෑ සද්ධාව පිරීලාය ත් නැ ඔඒ එක තැනම ඉන්න ඉරවස පවට ලැජ්ජා ඇති කරගත්ත් ඒක පිරිෙන් ත්න වැඩෙන් නත් න එර පවට බය ඇති කරගත්වත් ඒක පිරියෙන් නිත්න වැඩ න ඊ පස්ස වී ඇති කරග පිරියෙන් න වැඩෙන් න ප්‍රज්ඥාව ඇතිකරගන්නක පිරියෙන් න වැඩ න බුදුරජණ වහන්සේ වදාලා එක තැන ඉන්න කෙනා ඒ තමයි කිය වතුර ටරය න දපතක්හොයාගෙන පීන න ඔහන ති බුදුරජයන් වහස වදාලා ඒ තමයි දකින ලබින හගෙන කෙනම් දෙැම් බලන් දහමත් තියෙනවල දැන්වන්න දහමක් කාල දෙ අප ඇතරම යම් ශ්‍රද්ධාවක් පවට ලැජ්ජාවක් බයක් මේ වැති කරග අතර පස්ස සමරලාට එකම තැන ඉන්නවා වැඩින් න්නැතුව දියුණු වෙන්නන්න නැතු එෙම ස්වභාවය තේරු එ එහෙම පුද්ගලයෝ මේ ලෝක ඉන්නවා අපි යන්න ඒක තේරුම් ගන්නවා නැත අපි රැහැමෝ මේ එක ගොඩක් කරන්න නවානේ කවදාවත් කරන්න බලන්න මෙම දකිනකට පේනවානේ ැම් බුදුරයාන් වහසේ පහලිම්ම පටන්ගන්න වතුර වැඩනත් ගිලිලා ගිල්ලයන ඉරවස්ස එක්කනෙක් වැඩල උඩේනවා ආය ගිල්නවා ඒලාෑ කෙන උඩටනවා ගිලෙන්ෙන පීනන්නන්නතු ඉන්න. ඉරවස් භාගත් බුදුරජාන් වහන්සේ දේශනනා කරනවා හතරෙන කෙනා වතුරෙන් උඩට එනවා හොද්දට බලනවා කෙන වටපිට ඒෙන හුද්දට වටපිට හැරිලා බලනවා හාන් පස බලනවා කියනවා භාගගත් බුදුරජාණ නොහස දේශනා කරනවා අන්න වගේ ඇතැම් කෙනෙක් අර විදිටම ශ්‍රද්ධ ඇතිකරගන්න එක හොඳයි පවට ලැද්ජා ඇතිකරගන්න එක හොඳයි පවට බය ඇතිකරගන්න එක හොඳයි පව්වලින් නිදහස්සෙන වීර ඇතිකරගන්න එක හොඳයි උසල් දහම් ගැන ප්‍රඥාව ඇති කරගන්න එක හොඳයි කියලා කල්පනා කරනවා කල්පනා කරලා මේ දහරමය පුරුදු කරගන්න පුුරුදු කරගෙන බුදුරජාණන් වහන්ස දේශනා කරනවා එයා සංයෝජන ධර්ම තුනක් තුන ගෙවලා නැති කරලා සෝවාන් පලයට පත්ව ඒගන සක්කායදිට්ටිය විචිකිච්චාව සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්මතුන ප්‍රහානය කරලා සෝතාපන්න වෙනවා සතරාපායට වැටෙන්නේ නැතිකෙන නිෙබ්බවට පත්වෙනවා ස්තීරව නිවන අවබෝධ කරනග ෙබ්බවට පත්වෙනවා එතර කවුදී සෝතාපන්න කෙනා එතට බලන්න වටපිට බලන කෙනාට නේර දූපත පේනිි එයා ඊට පස්ස අනි වාරි පීනන්න පටන් ගන්නවා මයි බුදුරජ දශනා කරන්න සෝතාපන්න කෙනෙක් උපරිම යන්නන්නේ කොච්චර කල් ක आ ටහා න්නේ න ඒට මෙහානි වාර නිවන් අවබෝධ කරනවාමයි එ तोකොට බාගගත් මේ මේ බාග බුදුරජාණන් වහන්ස දේශනා කරන වතුර උඩටයිවිල්ලා වට පිට බලන්න කෙනා තමයි කියනවා සෝතාපන්න කෙනා කියලා කිය ඒනම් අපට පැහැදිලි වෙනවා ඒහම බනවට තමයි දේරෙන අපි කොහේද ඉන්න කියන එකනහෙම බුදුරය අන්ස ධර්මය තුළින් බාලුට අපි කොතන දින්න කියලා අපටැ සෝතාපන්න වෙලා නැත්තං ඊට පහල තමයි ඉ සෝතාපන්න කෙනා තමයි වටපිට බලන්නේ දූපති දෙකපු කෙනා අනි වාරිං අටවෙනි භවයකට යන්නේ ආත්භාව හතක් ඇතුළත අනි වානයෙන් ධර්මාව බෝධ කරනු ඇයි පීනනවාමයි ඒ ඒ කාලය තුළ දූපතට ඉතුර අනිත් ඔක්කොම මේ මහාසාගරයක වැටිල්ලා අතර මංගල ඉන්න පිරිිස. ආරස්සිතනෑ ආරස්්‍ර ජීවිතය ෙමේ තින රැකවරණයක් නේ දෙ ජලය ඉන්න කෙනෙට ඕනෑ මනතුරකට මූුණ දෙන්න සිද්ධ වෙනවා දූපත ගන්න එක නෙට්වා ගනීම එතකට මේ සෝතාපන්න භාවයට පත්වෙනකොට අපි හල තියෙනවනි අර දම් සපපයතු සූට්්‍රය තියෙනවා සත්‍යඥාන කෘත්‍යඥාන කෘතජ්ඥාන කළ ඥාන තුනා දුක අවබෝධ කලා කියන මේ විදිහට දුක්ක සමුදය අවබෝධ කලා කියනවා දුක්ක නිරෝධය සහ මාර්ගය අවබෝධ කලා කියන සෝතාපන්න වෙනකොට කෙනෙ පැමිණව කියන්නේ මොනඥානයටද සත්‍ය ඥානයට දුකනම්මු ආරි සතති ඒකාන්තියෙන් සතතියක් දුක හටගන්න හේතුව තන්නාව ඒකාන්ත සත්‍යය තන්නාව ප්‍රහාණේවීමෙන් දුකෙන් නිදහස් වනවා කියෙනෙක ඒකාන්ත සත්තියා ඒවගේම තමයි ඒ සඳහතියන මාර්ගය ආර්යස්ටාංගික මාර්ගය කියෙක ඒ කාන්ත සත්‍යයක් කියන සත්‍ය ඥානයට පැමිණෙනු. එතකට එයාට සාමානින් භාග්‍යතුන් වහස දේශනා කරන්නේ සංයෝජන තුනක් දුරුවෙන කියන සක්කා දිට්්‍යිය විචිකච්චාව සීලබ්බත පරාමාස. ඉතුොර සක්කාය දිට්්‍යියත්ය එක තමයි සීලබ්බත පරාමාස් සහ විචිකිච්චාව තියෙන්නේ. සක්කාය දිට්ටිය දුරුවෙනකොටම උපදින්නේෙම කකද. සම්මාදිිට්ටිය සම්මාධිට්ටියය එකන ලෝකෝත්තර සම්මාධිට්්‍යියය ලෝකෝතර සම්මාධිට්්‍යියය උපදිනටම සක්ඛයිදිිට්ටියය දුරුවෙන සක්ඛයිදිට්්‍යියය දුවෙනකටම තා සංයෝජන දෙක දුරුවෙනවා එතකට එයාට භාග්‍ය බුදුරජණන් වහස දේශනා කරනවා අ ඥානයක් ඇතිෙන ඒඥානයේ දම් සපපයන සූටයේ විස්තරෙනවා යංකංචි සමුදේ දම්මං සබ්බන්තන් නිරෝධ දම්බන්තිය යම්කිසි දෙයක් හටගන්න ස්වභාවයෙන් යුත්තයිද ඒදේ නිරුද්ධ වෙන ස්වභාවෙන් යුත්තයි. ඒ කියන්නේයාට හේදු පලධරමය අවබෝධ වෙනවා. දැන් අප අපි ජීවිතය තනිකර හේතු පල දහ පන්නේ නමුත් අපේ හේතුඵල ධර්මය වැහිලා තියෙන්න්නේ මොකෙන්ද සක්කාය දිට්්‍යයෙන් දැන් අපට මේ හේතු පලධර්මය ප්‍රකට නෑනේ අපට ප්‍රකට මම මගේ මගේ ආත්ම කියෙනිකත් එක තමයි අප ජීවිතය අප ස්සරට ඇරැයන්න ඇබැයි සක්කාායිදිට්්‍යියය ඇතුළ තියනමකක්ද හේතු පලධර්මයක් ඒ හේතු පලධර්මය ප්‍රකට වෙඩ දෙන්නේ මොකෙන්ද සක්කාය දිට්චිය එතුර සක්කාදිට්්‍යය දුරුණ ගමන්ම ප්‍රකටවෙඩමකක්ද හේතු පලධර්මය හේතු පලධර්මය මකක්ද යංකංචි සමුදය දම්මා සබ්බන්තන් නිරෝද්ධම්මන්ති යමක් කටගන්න ස්වභාවින් යුත්තයිද ඒදේ අනිවාරෙන් නිරුද්ධ වෙන ස්වභාාවෙන් යුත්තයි කෙන ඥාණ පදිවා තින් භාගගතුන් වහන්සේ දේශනා කරනවා අර වතුරෙන් උඩටඇවිල්ලා වටපිට බලන කෙනා වගේ හැම්මත් දෙයම්ම පේනවා දූපත තියෙන දිහාපේනවා අන තුරු පැත්තපේෙන යි එහය හැරිහැරි බලනවන හැරිහැරි බලන්න කොහෙද තමන්ගේ ජීවිතය ගැන ගේ ජවිය තියෙන හේතු බල ධර්මය විමසවීමස භාලකොට ඒ විමසවීමස බලන්න පුළුවන්නි සක්කා දිට්ටිය දරුවි ලාලය දට ඒන අපිට කොච්චර හතු පල ධර්මය විමසන්න ගියත් අප මමත්ය ස්සර හට එන්නේ ඒ සක්කාා දිට්්‍යියය තමයි අප ප්‍රබලව තියෙන්න්නේ ඕනෑම තැනක බලවත් කෙනා තමයි දිනන්නේ දුර්ුවලකෙන අනෙමේ ද නිසා භාගතන් වහන්සේ දේශනා කරන්නේ බලන්න වතුර පටිට බලන කෙන බවට පත්ත නො සතිඥාන ඊලැන් කෙන බුදුරජණන් වහස දේශනා කරනවා වතුරෙන් උඩට එෙනවා වටපිට බලන වටපිට බලකොට දූපත පේනවා දැන් නිකංගින්නේ නෑ පීලන්ඩ පටන් ගන්නවා බුදුරයන්වා දේශනා කරනා ඔන්න ඇතැම් පුද්ගලයෙ කන්නවා කියනවා කල්පනා කරවා ශ්‍රද්ධ වැති කරගන්න ඕන එක හොදයි පවට ලැජ්ජාව පවට බය ඒවගේම වීරිය ප්‍රඥ්ඥා ඇතිකරගන්න ෝ න කො හොඳ දෙයක් කියල හිතලා ඒවා ඇතිකරගෙන ධර්මය පුරුදු කරගන්න. ධර්මය පුරුදු කරගන යාමකද වෙන්නේ සක්කාදිිට්්‍යිය දුරු කරලා සෝතාපන්න වෙනකොටම සෝතාපන්න වෙලා ඊට පස්සේ සංයෝජන ධර්ම දුරු කරලා තුනම්ම දුරකරලා රාගදේශමෝහ තුනී කරලා සකදාගාමී පලේ ලබාගන්න. එතු සකදාගාමී පලයට පත්වන කෙන මේලොවට එක වතාවක් පමණක් ඇවිල්ලේ කියන කාමලෝකට එකවරක් පමණක් ඇවිල්ල දුක්ක අවසං කරනවා කියෙන් බුදුරජාණන් වොහස දේශනා කරනවා එයා තමයි එකන වතුරෙන් උුඩට ඇැවිල්ල වටපිට බල්ල පීනන කෙන එතකට වැඩේ පටන්ගරගෙන තියෙන අනිවාරෙන් යනවා එතුරර ඥාන ඔස්සේ තේරු ගනිද මේක ැන මොකක්ද කෘතිය ඥාන කළ යුතුදේ යුතුදේ යෙනවන සත්‍යය ඥානට පස්සේ කෘති ඥානමකක්ද කළ යුතුදේ දුකමොකක් කරන්න කියලාදකිවේ අවබෝධ කරගන්න දුක්ක සමුදේ ප්‍රහාණය කරන්න දුක්ක නිරෝධේ සාක්ෂාත් කරන්න මාර්ග ප්‍රගුණ කරන්න එක තමයි එක තියෙන කෘතිය කරන්න ඕන වැඩි එතරේ කරන්න ඕන වැඩේ කරනවා කවද සෝතාපන්න කෙනට පස්සේ කවුද සකදාගාමී කෙන යම් ප්‍රමාණරය කැන රාගදේශමෝහන් තුනී වෙලා තියෙනවා ට්‍රිවිත සංයෝජන සෝතා පන්න වනකට නැතිෙනු ඉරවස් භාගත් බදුරජණන් වහන්ස දේශනා කරනවා හයවෙනි පුද්ගලය තමයි වතුරෙන් මුඩටෙනවා වටපිට බලනවා දූපත තියෙන තැන දකිනවා පීනන්ඩ පටන්ගන්නවා දූපත ළඟටම ගිහිල්ලවා තැන් දූපතර ගොඩවෙන්න ඔන්න මෙන්න තියෙන්නේ වගේ කෙනෙක්කන්නවා අර විදියටම ශ්‍රද්ධා ඇතිකර ගැනීම හොඳයි පවට ලැජ්ජාව පවට බය ඇතිකර ගැනීම හොඳයි වීරිය ඇතිකර ගැනීම හොඳයි ඒවගේම ප්‍රජ්ඥාාව ඇතිකර ගැනීම හොඳයි කියලෙහිතල මේ ධර්මයට එනවා ඇවිල්ල මේ ධර්මය පුරුදු කරගෙන ඉස්සරාට යනකොට සෝතා පන්න වෙනවා සකදාගාමී වෙනවා අනාගාමී කෙනෙ එබ්බාට පත්වෙනවා සංයෝජන ධර්ම පහක්්‍ය ගෙවලදාලා සුද්ධවාස බ්‍රහ්ම ලෝකයේ ඔබ් පාතික උපදිනු. භාගගතුන් නොහස දේශනා කරනවා එයා ඉහිදීම පිරිුණුවම් පානව කියන මේ ලෝකයට එන්නේ නෑ. න ආගාමි අය පහුවෙන්නේ නෑ භාගගතුන් වොහස දේශනා කරනවා ඒ කෙනා තමයි කියනවා මේ වතුරෙන් ගොඩටල්ල වටපිට බල්ල දූපත ළගමින්න්නේ. අනාගාමී කෙනා කියන්නේ දූපතර ලංවෙලායින්න භාග්‍යතන් වොහන්සේ දේශනා කරන්නේ ඒ කීවනි කෙනාද හයවෙනි පුද්ගලයා එතොට හයවිනි කෙනා ධර්මවබෝධය කරන්න ඔන්න මෙන්න ඉන්නේ එතකොට ඒ ඉන්නේ කෘතිය ඥානත් එක් තාම දුකා අවබෝධ කරනු සමුදයේ ප්‍රහාණය කරනවා නිරෝධය සාක්ෂාත් කරනව මාර්ගයේ වටනවා තොඩදැන් සකදාගාමී අනාගාමී කියෙන දෙකේමති එනුමකක්ද කෘත්තිය කළ යුතුදයක් ඉරවස් භාගත් බුදුරජාණන් වහන්ස දේශනා කරනවා හත්තන කෙන වතුරෙන් උඩටනෝ වටපිට බලනවා දූපතු දකිනවා පීනන්ට පටන්ගන්නවා පීනනවා ගොඩබීමට ගොඩවෙලා වාසේ කරනවා කියන ාගතු නොහස දේශනා කරනවා ඒ තමයි කියනවා කෙනෙක් කල්පනා කරනවා කුසල් දහම් ගන ශ්‍රද්ධා වැතිකරගන්න ඕන ඒ වගේ පවට ලැජ්ජා වැති කරගන්න ඕන පවට බය ඇති කරගන්න ඕන වීරී ඇති කරගන්න ඕන ප්‍රජ්ඥා වෙතිකරගන්න ඕන කිය කල්පනා කළ ධර්මය හලා මේ ධර්මාගේ පුරුදු කරන්න පටන්ගන්න පටන් අරගන ඒ ධරමාර්ගි ඉස්සරහට යනකොට සෝතාපන්න වෙනවා සකදාගාමී වෙනවා අනාගාමී වෙනවා අරහත්්‍යයට පත්වෙනවා භාගතුන් වහස දේශනා කරනවා සියලු ආශ්‍රවශ්‍රය කරලා චිත්තවිමුතිය ප්‍රज්ඥා විමුත්තිය ශක්ෂාත් කරගෙන වවාසේ කරනවා ඒ කවද රහතන් වහන්සේ එතකොට බුදුරජණන් වහන්ස දේශනා කරනවා පින්වත් මහන්නේ යම්පුද්ගලයේ දියෙන්මුටට මතු වී පිහිනා එතරට ගියේද පරතරට ගියේද ගොඩබිමට ගොඩ වූයේද ඒ බ්‍රහ්මණයාවෙ එකවුද රහතන් වහන්සේ එතර රහතන් වහන්සේ පැමිණව ඥානයකට ඒකට කියන්න මකක්ද ටුතජ්ඥානය කියලා ටුතජ්ඥානය කියලා කියන්නේ කළ යුතු ද කරලා ඉවරයි. මකදද කළයුතුදී දු අවබෝධ කරලා ඉවරයි. එකයි කෘතජ්ඥානය කක ආයත් අවබෝධ කරන්න දුකක් ඉතිරිවෙන්නේ කළයුද කරවරයි. ඊබස්සේ දුක හටගන්න හේතුව තන්නාව ප්‍රහානය කරලා ඉවරයි. එත මකදද කෘත්ඥාන් ඊ පස්ේ දුක නැතිවීම दुक् निरोध साखशात कर वर मखद दु निरोधेमाමहा निवन शाशात कर तो ताज जान वा से आ्यस्टांग का मार्ග पुरु कर मार् व तो मद ृताज जाने एक ला आए तो आरिसा्य आවබෝध करන්න ක යතු िया රහතන් වහන්සට ලැබෙනවා කෘතඥානය එතකොට සත්‍යඥානී කෘත්‍යඥාන කෘත්ඥාන ඒ භාග්‍යතුන් භාග්‍යත් බුදුරජාණන් වහන්සේ දම්සපතුන් සූට්‍ර දදි දේශනා කලාන ඔය තුං ආකා කාරයටම අවබෝධ කළා කියලා සෝතාපන්න වෙනකොටම කෙනෙ පැමිණණ මනඥානයටද සත්‍ය ඥානයට ඉට සකදාගාමී අනාගාමී තුළ තියෙනවා මොකද ෘඥා තාම දුකා අවබෝධ කරනවා දුක්ක සමුදය ප්‍රහාණය කරනවා දුක නිරෝධය ශාක්ෂාත්වෙනවා මාර්ගය වඩනු අරහත්්‍යයට පත්ව ොටම ලැබෙනවා ෘතඥාන ඒයි සත්‍යඥාන කෘතිඥාන කෘතඥාන කියලා කියන්න එත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තමයි කියනවා රහතන් වහන්සේ එතර බලන්න පෙන්වන්නේ මේදියට වැටනු පුද්ලයන් හදදින උපමා කරද්දි එතකොට හයදිනම දහමක් කහපු අ ගිලුණු කෙන මේ දියුණු කරගන්න ඕන කියල හිතල තමයි යාබහු පරන්න ලෝකට වැටන්නේ. ඒනම් බලන්න ගිලුණෝ ගිල්න්න විතරයි කියනගේ තමයි නිත් මුුණු ලෝකම ඉන්නේ තින් අපට පැහැදිල්ලෙනවා මෙ හාට බුදුරජාණන් වහන්ස විස්තර කරන දේශනා කරන හැමෝම එතනි උඩට වතුරෙන් උඩ ටාපු අයි ගිලි ලයින්න එනම වතුරෙන් උඩට ඇවිල්ලා දූපතටත් යන්න උත්සහ කරලා උත්සහ කරන්න සහ දූපතට උත්සහ කල ගියපු උත්තමයන් වහන්සේලා තයතුර අපට පේනවා මේ ලෝක ඔය ධරමවබෝධ කරපු පුද්ගලයෙන් සහ අනිකුත් ඔක්කමත් ගනිද්දි මේ හතට ොටස් කරන්න පුුවන් තියෙනසා අපි කල්පනා කරන්න ඕ අපි අපි ජීවිතය පටන්ගත්තු තන බදුරයන් වන්සේ පේනෑ කිව්ුවනි එතකොට අපිඔ ගිලුණ ගිලුණැක තමයි වැඩිපුර ඉඳලතිී මේ ජීවිත අර අපට මනුස්‍ය ජීවිතයක් ලැබල මේ ධර්මයහෙනකොට ති අප පුළුවන් තරම් බලන්න ඕන කල්්‍යයානමිට්ට්‍ර සරු කරමින් නැවත ගිලෙන කෙනෙ එ බාට පත් නොවඉන්න උඩහරි රැඳිලා ඉන්න තියනිසා මේ ශ්‍රවණය කරපු ධර්මය අප සියලුදනාට උතුම් ධර්මාවබෝධයක්ිනිස උපකාර වේවා සාදු සාධ සාධ පුුණ්‍යනමෝදනාව අද දින දායකත දරම් දේශනාව සඳහා අනුන්ග්‍රහ දරන්නේ බාමාසි පදිංචි පිංවතුන් දෙපලක් සහ දරුවන් විසින් ප්‍රධන අරමණ බාට පත්වය තිබෙන්නේ ලස්නී ධන්තනාරායන මහත්මියයට සහ පවුලේ සීලු දිනාට නිදුක් නීරෝගී සුව පත්්භාවය පාර්ථනා කිරීම. පළමුකටම රැස්කර ගන්ට එදනු සෑමසිියලූ පුුණනිිධර්මයක්ම සියලු දෙවියන්ට අනමෝදන් කරම, සියලුද දෙවරු මේපිංක් සතුටිං අනමෝදම් වේවා සැපේෙන් සැපේට පත්වේවා සාදු සාදු සාදු. ඒවගේ මේ පින්ගතුම් බලාපරෘත්තිෙනවා මිය පරළලුවගිය ඥාතිීන්ට ඤ්ඥාන මෝදනා කරන්න විශේෂෙන් සඳහං කළ තිය මිය පරලොවගිය දෙමාපියන් පියදාස ධන්තනාරායන එල්ලස්පී පිනාන්දු දයානන්ද මීමඩුව ඒවගේම මුනසිරි පනාගොඩ යන පියවුරුන්ට ඒවගේම බටපොල සහ විඩ්මන් කියන පිංවතුන්ට ඒවගේ මිය පරලවගිය යසස්සිලිද සිල්වා මෑනියන්ට නාලනීද සිල්වා පුංච අම්මාට පුුණ්්‍යාන මෝදනා කරනොඉතින්ගේ නා සදහං කළ නොකළ ඒ පින්හතුන්න්නමින් මිය පරලවගේ සියලු මළගේ ඥාතිීන් මේ පින් අනමෝදම් වේවා එසිරුදනාගේ පරලව ජීවිතයේ සැපවත්තේවා සසරදුකින් අත්මිදේවා. සාදු සාධ සාදු. රැස්කරගන්ට එෙදනු සෑම සීලූ පුුණ්නිිධරමයක්ම හදිසි අනතුරකට පත්වී සිතින එම පින්වතුන්ට ඉක්මං සුවේ පාර්ථනා කරනවා ධන්තනාරායෙන් මහත්මයට නිදුක් නීරෝගී සුවපත්භාවය පාර්ථනා කරනවා. එ වගේම දරුවන් වන ඩිනුත් මාලන් ප්‍රනාාන්දු සෙනුල්ලි තිරන්දි මීමඩුව රොනාල් සිතුලි සෙහන්ඥා යුහේෙන් සස්මිත හිරු කෙනුලි ආදියවු සනුල් කැන දූපුතුන්ට සහ කල්න මිතුරන්ට ්‍ය අනමෝදන කන තිගේ පවුලේ සීලුදිනාටත් මේ පින් අනමෝදම් බේවා. ගුර දේවෝත්තම පින්වල් ලොකුස්වාමින්න් වහන්සේ ප්‍රධාන සීලු පංවස්සාවා මි හන් සේලාටත් අනගාරිකා මෑනෙන් වහන් සේලාටත් ඒවගේම ධර්මය ශ්‍රවණය කළ ඔබ සීලුදිනාටත් මේ පिින් අනමෝදම් වේවා නිදුක් නීරෝගේ සුව පත්භාවේ චිරජීවිනය සලසේවා ගෞත බුදුසුුණේ ධර්මාබෝධී පිින්ස මේ පුුණි ධර්භයක් උපකාරවේවා සාදු. සාදු සාධ සියලුදනාටම තෙල්ුවන්සරණයි නමු බුද්ධායි සසර සයුරකට නවකාවයි බුදුරජාණන් වහන්සේ මේ සයුර එතර කරවන මේ සයුරින් එතර කරවන නෞකාව වනාහි බුදුරජාණන් වහන්සේ ඒ වගේ සහතික කළ දේශනයක් බුදුරජානාසි බුදුගුණ ඉස්මතු වුණු දේශනයක් ඔබට හන්ට ලබුණ දහම් ගුණ සඟගුණ ඉස්මතු වුණු දේශනයක් තම තමනෙවන පමණින් විම සසා බලන්න. යළිත් ශ්‍රීබෝධි පරෝතින් ඌූ එල්ලසේ දහම් වැඩිසටහනින් අපි නැවත හමුවමි බලාපොරොත්තින් අද වැඩිසටහන නිවා කරනවා. නමෝ බුද්ධාය. නමෝබුද්ා නමෝබුද්ධය නමෝුධාය නමෝබුද්ඩා नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्ध नमो बुद्ध नमो बुद्ध नमो